हेलो यालो ने आई वो अंकिल बिल करना चाहूँ शो यूट्यूब चैनल के मैं वीडियो बनने वाला हूँ इसी मटे गोड़ देने मैसेज कल किए ने जाता मैं इंटरनेट मनी के वीडियोस किए ने किया मटे ये मैसेज जो लेन तेरने जाता मैं गोड़ देने में ऑनलाइन मुदल होया ने लोकुन अंदू अदा को ना किए ने का इसी ये तक कम के अन्नों ने मेक इंटरनेट मनी के वीडियो का ना ने वही मेक इंटरनेट का हरा ये मत ना था सोशल मीडिया हरा सार्थक बिजनेस से पटांग रंग एक करेगने ने हरी के वीडियो का इसी वहां गेदर डेवला इन्हें के नग्नतम जोबे का करने का मांग उड़ा එහෙමත් නැත්නම් ඔයා තාමත් ස්කෝල් යන ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාලා මේ වීඩියෝ එක බලලා තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයා මේ වීඩියෝ එක ගැන සුළුවට නම් හිතන්න එපා. ඔයා දක්ෂෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඔයා හිතනවට වඩා ලොකු ආදායමක් මේකෙන් ලබන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ මතක් කරන්න අපි තාම subscribe කරලා නැත්නම් දැන්ම පල්ලේ රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න. ඊට පස්සේ තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ආව notification එකක් විදිහට ගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගත්තම කියන්න ඕනේ මේ business එක ඔයාලා පටන් ගන්න මහ ලොකු ගණන් invest කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම වීඩියෝ එකේ මුල්ටි ගේම කිව්වා වගේ ඔයා ස්කෝල් යන තාමත් ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාලා මේ බිස්නස් එක පටන් ගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ බිස්නස් එක පටන් ගත්තා 10 වසරෙදි. මම මේක පටන් ගන්න රුපියල් 2000ක් ඉන්වෙස්ට් කරා. මම මාස දෙකකින් රුපියල් 10000ක් කෙවුවා. ඉතින් මම රුපියල් 2000ක් වියදම් කරලා රුපියල් 10000ක් කෙවුවා කියන එක ගැන ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක ඉන්වෙස්ට් කරපු ගානේ හැටියට ලොකු ලාභයක්. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ඕවා ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක් වෙන හින්දා මේ වීඩියෝ එකේ අන්තර්ගතය ගැන මම කෙටියෙන් ඔයාලට කියන්නම්. ඔයා මොකක් හරි අයිටම් එකක් අරගෙන ඒ අයිටම් එක සෝෂල් මීඩියා හරහා ඒ කියන්නේ Facebook Instagram වගේ ඒවා ඉතින් මේවා හරහා මේවා සෙල් කරලා ලොකු ආදායමකට යන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව දැන්මම වැඩේට බහිමු. ඉතින් දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ අපි මොකද්ද පටන් ගන්න බිස්නස් එක කියන එක. ඉතින් ඒක තීරණය කරන්න ඕනේ ඔයාමයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක ටික දුරක් බලද්දි ඔයාලට ඒක හොඳටම තේරුම් යයි. ඉතින් ඔයා කොළඹ ඉන්න කෙනෙක් නම් ඔයාට පිටකොටුවට එහෙම ගියොත් එහෙම ඕනතරම් හෝල්සේල් ෂොප් තියෙනවා. ඔයාට පුළුවන් ඒ ෂොප් වලින් ගොඩක් අඩුවට බාන්න මිල දී ගන්න. උදාහරණ විදිහට හෑන්ඩ් ෆ්‍රී වගේ ටෙක් ගැජට් එහෙම නැත්නම් ජුවෙලරි. ඉතින් ඒගොල්ලෝ එක කතා බහ කරලා ඔයාට ගොඩක් මිල අඩු කරලා බඩු ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාට පුළුවන් eBay AliExpress වගේ වෙබ් වලින් බඩු ගෙන්නන්න. ඉතින් මීට අමතරව Amazon Gearbest Bangkok වෙබ්සයිට් තවත් තියෙනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම මෙච්චර කල් ගෙනාපු මගේ මේ බිස්නස් එකේ මම ගෙනාපු වඩුත් එක්ක මට නම් අඩුම ගානට ගන්න හම්බුනේ eBay AliExpress කියන වෙබ් දෙකෙන්. ඉතින් ඔයාට පුළුවන් අනිත් වෙබ් වලට ගිහිල්ලා ඒවයි මිල ගණන් සංසන්දනය කරලා බලලා මිල දී ගන්න. ඉතින් මම හිතනවා මේවෙන් බයි කරන්න හැටි මේ වෙබ් වලින් බයි කරන්න හැටි කියලා මම මුතුෙන් කියලා දෙන්න ඕනේ නැහැ කියලා. මොකද ඔයා YouTube එකේ සර්ච් කරොත් මේ වටන ඕල්තරම් වීඩියෝස් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට කියන්න ඕනේ වැදගත්ම දෙයක්. ඔයා හැමතිස්සෙම මොකක් හරි අයිටම් එකක් විකුණද්දි ඔයා හැමතිස්සෙම කාලීන වෙන්න try කරන්න. ඉතින් ඒ කිව්වේ මේ කාලේ හැටියට මිනිස්සුන්ට ගොඩක්ම අවශ්‍ය වෙන දේක් සෙල් කරන්න try කරන්න. ඉතින් මම සරල උදාහරණයක් කියන්නම්. දෙසැම්බර් මාසෙ ගත්තොත් එහෙම ගොඩක් සීතල මාසයක් නිසා කට්ටියගේ තොල් පැලෙනවා. ඉතින් ඔයා ඒ දවස් වලට මොකක් හරි ලිප් බාම් එකක් වගේ විකුණුවොත් ඔයාට ඒවා ඉක්මනටම විකුණ ගන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් ඔයාට වැලන්ටයින් එකට මාස 3කට විතර කලින් ටාගට් කරලා මොන හරි කපල් අයිටම්ස් ඒ කියන්නේ කපල් වොච් එහෙම නැත්නම් මොකක් හරි gift item ඔයා buy කරා නම් ඒවා ඉක්මනින්ම ඔයාට විකුණ ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ උදාහරණ විතරයි. ඔයා ගෙන්නන අයිටම් ඔයා විකුණන අයිටම් ඔයාම තීරණය කරන්න. ඉතින් මේ ඔන්ලයින් බඩු ගෙන්නද්දී ඔයාට තියෙන ලොකුම වාසිය තමයි ලංකාවේ කොහෙවත් නැති අයිටම් ඔයාට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් ගණන් වැඩි දේවල් මිල අධික දේවල් ඔයාට අඩු මුදලට ගන්න හැකියාව හම්බ වෙනවා. උදාහරණයක් විදිහට මම නුගේගොඩ ෂොප් එකකින් බැලුවා බැක් කවර් එකක්. ඒක රුපියල් 1600ක් වෙනවා. ඉතින් මම ඒ බැක් කවරෙම ඕඩර් කරා AliExpress එකෙන් රුපියල් 500කට වගේ මුදලකට. ඉතින් ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි ඔයා ඔන්ලයින් ඕඩර් කරපු බඩුයි පිටකොටුවේ හෝල්සේල් ෂොප් වලින් ගත්ත බඩුයි එකතු කරලා මොකක් හරි ඔයාම අයිටම් එකක් හදලා සෙල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හැකියාව තියෙනවා අයිටම්ස් කීපයක් මිලදී අරගෙන ඒ අයිටම් සෙට් වශයෙන් විකුණන්න. ඉතින් මම ඒකටත් උදාහරණයක් ගන්නම්. ඔයාට පුළුවන් මාළු දාන බෝල් එකකුයි ඒකට දාන ගල් වෙන තැනකින් අරගන්න ඒකට දාන සැරසිලි ඒවා වෙන වෙන තැන් වලින් මිල දී ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඒ ඔක්කොම එකතු කරලා සෙට් එකක් විදිහට විකුණන්න. ඉතින් අපි උදාහරණ එක කතා කරා ඔයාට සෙල් කරන්න මොකක් හරි අයිටම් එකක් මිල දී ගන්න හැටි ඒ වගේම ඉක්මනින් විකුණන්න පුළුවන් අයිටම් එකක් තෝරගන්න හැටි ගැන. ඉතින් මම හිතනවා ඔයාට ඒව ගැන සාමාන්‍ය ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟට කතා කරමු ඔයා කොහොමද මේවා සෙල් කරන්නේ කියන එක ගැන. ඉතින් ඒකට උත්තරේ හරිම සරලයි. අපි වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා මේවා සෙල් කරන්නේ සෝෂල් මීඩියා හරහා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ අයිටම් සෙල් කරන්න Facebook page එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ Facebook profile එකේම මේක කරන්නත් පුළුවන්. ඉතින් මට ඒ ක්‍රමෙත් ගොඩක්ම සාර්ථක වෙලා තියෙනවා.
නැත්නම් Instagram වගේ අනිත් social media වාර මේකට use කරන්න පුළුවන්. ඉතින් ඔයා Facebook page එකක් හදන්න දන්නේ නැත්නම් මම කලින් ඒකට video එකක් කරලා තියෙනවා. ඉතින් මම පල්ලේ description එකේ ඒක link එක දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ video එකත් ගිහින් බලන්න. ඉතින් මම පෞද්ගලිකව මගේ business වැඩ කරේ මගේ Facebook account එකකින් නෙවෙයි WhatsApp එකයි හරහා. ඉතින් අපි video එක ඉස්සරහට කතා කරමු මේක කරන්න WhatsApp එක උදව් වෙන්නේ කොහොමද කියලාත්. ඉතින් Facebook එකේ නැත්නම් Instagram එකේ නම් ඔයාට හැකියාව දින item එකේ photos උයි item එක ගැනයි දාලා post එකක් දාන්න. ඉතින් ඒ වගේම item එකේ description එක ඔයා හොඳටම දාන්න. ඉතින් බොරු නම් දාන්න එපා item එක ගැන. ඉතින් ඒ වගේම ඔයාට සල්ලි ගෙවන්න ඕනේ විදිය ගැනත් deliver කරන එක ගැනත් ඔයා අනිවාර්යයෙන්ම මේ post එකේ දාන්න. ඉතින් මම deliver කරපු විදිය ගැනත් මම මේ video එක ඉස්සරහට ඔයාලට කියන්න. ඒ වගේම post එකේ අනිවාර්යයෙන්ම ඔයාගේ contact number එකකුත් දාලා තියන්න. එතකොට තමයි customer ට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ඔයා හැමතිස්සෙම ඔයාගේ item එකට හරි වටිනාකමක් දීලා විකුණන්න try කරන්න. ඉතින් ඒකෙන් මම අදහස් කරේ ඔයා හිතන්නේ ඔයා AliExpress එකෙන් රුපියල් 500ක් දීලා බැක්කල් එකක් ගත්තා කියලා. ඔයා හිතන්නේ ඒක ලංකාවේ shop වල මිල රුපියල් 1600ක් කියලා. ඔයා ඒක රුපියල් 18 1200 වගේ විකුණන. ඉතින් ඊළඟට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඔයා Facebook එකේ Instagram එකේ දාන post කට්ටිය අතරට යවාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාට Facebook page එක වගේ නම් හැකියාව තියෙනවා Facebook page එක boost කරන්න. ඉතින් ඒ බූස්ට් කරනවා ගැන එහෙම මම ඔක්කොම page එකේ reach එක වැඩි කරගන්න හැටි ගැන video එකක් කරලා තිනවා. ඉතින් මම අර කලින් කිව්ව video එකම තමයි අර කලින් මම කිව්ව Facebook page එක හදන හැටි ගැන video එකේ මම මේවා ගැනත් කියලා තිනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන් මේ video එක බලලා ඉවරලා ඒ video එකත් බලන්න. ඉතින් ඔයාට මේ බූස්ට් කරන්න යම් කිසි මුදලක් වැය වෙනවා. ඉතින් ඔයාට ඒක කරන්න බැරිම නම් ඔයාට පුළුවන් Facebook එකේ තියෙන group ඕන තරම්. ඉතින් ඔයාට ඒ group වල ඔයාගේ post එක share කරන්න පුළුවන්. ඉතින් ඔයා මේක Facebook page එකක් නැතු ඔයාගේ Facebook account එකෙන්ම කරනවා නම් ඔයාට හැකියාව තියෙනවා කෙලින්ම group එකකට ගිහිල්ලා post එකක් දාන්න. ඉතින් කෙලින්ම ඔයාගේ account එකෙන් ගිහිල්ලා item sell කරන්න group වල share කරනවා නම් ඔයාට ගොඩක් orders ගන්න හැකියාව තියෙනවා. ඒකත් ගොඩක් සාර්ථක ක්‍රමයක්. මොකද මට මේ ක්‍රමෙන් ගොඩක් orders ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට Facebook එකේ ඕන තරම් හොයාගන්න පුළුවන් ගොඩක් කට්ටිය ඉන්න group. අනිත් දේ තමයි ඔයාට පුළුවන් ඒ group වල ඉන්න කට්ටියව target කරලා items ගෙන්නන්න. ඉතින් ඒ කියන්නේ ඔයාට පුළුවන් group එකේ කට්ටියට වැදගත් වෙන දේවල් sell කරන්න. උදාහරණයක් විදිහට මම දැක්කා Facebook එකේ පරයි අධි කරන කට්ටිය group එකක් තියෙනවා. ඉතින් ඔයාට හැකියාව තියෙනවා ඒ group එකේ පරයින්ට දාන වලලු ඒ වගේ පරයි අධි කරන කට්ටියට අවශ්‍ය වෙන දේවල් විකුණන්න. තව උදාහරණයක් ගත්තොත් ඔයාට පුළුවන් gamers-ලගේ group එකේ රැඩ් වෙලා game ගහද්දී අවශ්‍ය වෙන දේවල් විකුණන්න. අලුතෙන් ආපු gaming mouse, gaming keyboard, game CD වගේ ඒවා. ඉතින් මම මේ කිව්ව උදාහරණ විතරයි. ඉතින් මම කියලා දීපු හැම එකක්ම වගේ මම ඔයාලට උදාහරණ එක කියලා දුන්නා. ඉතින් මම ඒ ගත්ත උදාහරණ මේ වෙනකොට ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔයා ඉන්වෙස්ට් කරන මුදලයි ඔයාගේ හැකියාවයි යන ඔයාට මේ බිස්නස් එක ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයා මේ ගනුදෙනුව කරන විදිය ගැන. ඉතින් ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් එන්න මම මේක කරපු විදිය ගැන මම ඔයාලට කෙටියෙන් කියන්න. ඉතින් මම නම් කරේ කොළඹට cash on delivery. කොළඹින් පිට ඉන්න කෙනෙක් නම් එයා මගේ බැංක් එකට සල්ලි දැම්මහම මම ඒක යාට යවනවා. ඉතින් ඒක ඔයාට courier service එකක් කරා යවන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයා මේවට වෙනම delivery charge add කරන්න. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාට මේ selling වැඩවලට WhatsApp වල group පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන WhatsApp group වලට add වෙලා Facebook එකේ post දානවා වගේ WhatsApp වල group message දාන්න. ඉතින් මම නම් මේ business එක පටන් ගත්ත දවසේ ඉඳන් Facebook එකකින් වගේම orders ප්‍රමාණයක් මේ WhatsApp හරහාත් හම්බෙලා තියෙනවා. ඉතින් දැන් මේ video එක අන්තිමේ ඉඳන් ඔයාලට ගොඩක් වටිනා අදහසක් දෙන්න හිතුණා. ඔයාට පුළුවන් ඔයාගේ business එකේම affiliate system එකක් හදන්න. ඉතින් ඒ කිව්වේ ඔයාගේ යාළුවෝ හරි කවුරු හරි set කරගෙන ඔයා එයාලට කියන්න ඔයාට orders අරන් දෙන්න කියලා. එයා ඔයාට අරන් දෙන orders වල මුදලින් ඔයා එයාට 10%ක් 20%ක් වගේ එයාට දෙන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 1000ට බැක් කවරයක් විකුණනවා කියලා. ඔයාගේ යාළුවෙක් ඒ බැක් කවරේ ගන්න කෙනෙක් ඔයාට හොයලා දුන්නා කියලා හිතන්නකෝ. එයා ඔයාගෙන් ඒ බැක් කවරේ ගත්තොත් ඔයා ඔයාගේ යාළුවාට රුපියල් 100ක් 200ක් දෙන්න. ඉතින් එයා ඔයාට අරන් දෙන orders වල හැටියට එයාට සැලකිය යුතු ගානකට යන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ක්‍රමිනුත් ගොඩක් orders වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයා මේ business එක පටන් ගත්ත ගමන් affiliate කරන්න යන්න එපා. ඔයා මේ business එක ටිකක් දියුණු කරගත්තට පස්සේ මේක කරන්න. ඉතින් මං හිතනවා මේ video එක බලපු ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ මේ video හොඳ නම් මේ video ඔයාලට වැදගත් වුණා කියලා හිතනවනේ අනිවාර්යෙන් video එක like කරන්න. ඒ වගේම හොඳ නරක දෙකම පල්ලෙහි comment කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මේ business එක ගැන තේරුණා නම් ඔයාලට මේ business එක කරන්න ආස නම් ඔයාලට මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවනේ අනිවාර්යෙන් පල්ලෙහි comment කරන්න පුළුවන්.
ඉතින් එහෙම නැත්නම් පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ සෝෂල් මීඩියා වල ලින්ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ Facebook page එකට එහෙම නැත්නම් Instagram එකට මට message එකක් දාන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරන්න. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මාව තාම subscribe කරලා නැත්නම් ධම්මපාලය රතුපාල subscribe button එක click කරලා subscribe කරන්න. ඊට පස්සේ bell icon එකක් click කරලා අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අද සමු ගන්නවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඊළඟ video එකෙන් හමුවෙමු.